දරුවනි සුභ සැන්දෑ වාක් දූල පුතලටම වැහෙනවද සුභ සැන්දෑවක් සර් ඔව් අපි එහෙමනම් මේ පැය දෙක අත්වත්ව ගත කරමු දූල පුතාල හැමෝම සූදානමින්ද ඉන්නේ සතුටින්ද ඉන්නේ කොහමද ඔව් සර් සතුටින් ඉන්නේ අපි ඔව් සතුටින් ඉන්නේ නේද තවත් සංචරණ කාලේ දීර්ඝ කරානේ නේද ඔව් සර් හරි ලයිට් එකක් ගත්තා නේද? එතකොට බොරු කියන්නේ. අනවශ්‍ය ශබ්දත් ඇහෙනවා අපිට. අපි දැන් එහෙමනම් අනුපාත පාඩම තමයි සාකච්ඡා කරගෙන ආවේ නේද? පවර අභ්‍යාස ඒකේ පළවෙනි අභ්‍යාසක පළවෙනි අභ්‍යාසය කිව්වා. පළවෙනි අභ්‍යාසය කරන්න කිව්වා. අභ්‍යාසය කරන්න කිව්වා. හරි දුව विसी एक का एक अभ्यास है अभी उत्तर टिक एक मिनट बलागे ने आमु बलाने विसी एक का अभ्यास है मंग पोपिता टकाना स्क्रीन का शेयर वेला तो दुई पुते उगलाते हैं ओसे 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 अबे पोते पेन ने पोते पेन ने हाँ नामी इनका मान से इनका मान ओ बाला नावा दिखे ला देखना इसे ओसे ओसे इतने को अनुपात पाद मटावा दिखे ला बाला प्रमाण अतर अनुपाते सरलमाकारे दक्वान्ने इंदुवरी दुए इसीलिए उबटा अवस्था है पलविने का पिता विस्तार कराना है सरलमा कारण रियान्ने की लतीय ने सर ओह ऐतको टसे देंगे पांती एक इन्ना पेरिमिला मुंगान ना विस्तार तक हैनुला मुंगान ने विसिपा हक दवे एक मामा सरलकरला लिवे सर पहें बेदला ऐतको टसे में तो ना अनुपात ये लिया ऐतो रोया अनुपात अनुपात लिवस කොහොමද අනුපාතය ලිව්වේ 20 අනු 25 කියලාද ඔව් සර් පුතා මෙහෙම ලිව්වද ඔයා මෙතන දැන් පීරිමි ලමුන් ඔව් සර් උඩින් පීරිමි ලමුන් ගෑන් ලමුන් කිව්වා ගෑනු ලමුන් කියලා ලියලා තිබුණා නම් තමයි හොඳ පීරිමි ලමුන් ගෑනු ලමුන් අතර අනුපාතය එතකොට එනවා 20 අනු 25 ඊට පස්සේ දුව මේක සරල කරන්න පහෙන් බෙදුවා 20ට පහේව 4යි 25ට පහේව 5යි දුවගේ උත්තරේ 4.5 ඔව් සර් අන්න එහෙම එන්න ඕන මෙන්න මෙහෙම ලියවෙන්න ඕන නැත්නම් අපි දන්නේ නැහැ මේ රාශීන් දෙක කුපන අවස්ථාවටද අදාළ වෙන්නේ කියලා 4.5 අන්න එහෙම රයිට් පුතේ අපි එහෙමනම් බොහොම හොඳයි ඉසිරි දෙවෙනි ප්‍රශ්නෙට අවස්ථාව අයෝධ්‍යා දුව හිමි කර ගන්නවා අයෝධ්‍යා ඔබට අවස්ථාව ඔව් සර් පෑනක මිල රුපියල් 15ක්ද පැන්සලක මිල රුපියල් 10ක්ද මකනේක මිල රුපියල් 5ක්ද වේ එතකොට සර් මේකේ අනුපාතය 15 අනු 10 අනු 5 එතකොට සර් ඕක සරල කරලා ලියද්දි පහෙන් බෙදන්න ඔතන ඔතනත් පුතේ මේ උඩ දුව මං හිතන්නේ ලියලා නැද්ද දන්නේ නැහැ පෑනක මිල කියලා උඩ ලියන්න පුතේ පෑනක මිල ඊට පස්සේ මේ තියෙන්නේ පැන්සලක මිල ඊළඟට තියෙන්නේ පුතේ මකනයක මිල නේද ඒ තුන් දෙනා එහෙම ලියලා නැත්නම් ඒක පොඩ්ඩක් සඳහන් කරන්න පහින් නේද බෙදුවේ ඔයා සරල ඔයතොට ගියේ තාවේ වට සරලම ආකාරයට ලිව්වහම සර් 3 2 91 අන්න හරි right puta very good anne hema enno ara ara praman ara sandahan karanna e dravya wala nam monawada kiyala hari ilagata api enawa thunweni ekata
චිරත් අවස්ථාව හිමි කරගන්නේ චිරත් ඔබට සර් ඔතන තියෙන්නේ කේක් සෑදීමේදී පාන් පිටි කිලෝ එකකට සීනි ග්‍රෑම් 500ක් සහ මාගරින් ග්‍රෑම් 500ක් මිශ්‍ර කරයි ඔව් එතකොට සර් ඒක සරල ආකාරයෙන් ලියන්නේ 1 අනු 500 අනු 500 ग्रामीण ඒකක සමාන වෙන්න එපා පුතා එතකොට මෙතන ඉන්නේ 1090 500 ඔන්න ඔහොම එන්න ඕනේ ඊළඟට 500ෙන් බෙදුවාම මෙතන 2 91 2 91 1 ඔන්න ඔහොමයි 2 91 1 ඔය ඉස්සල්ල කිව්වේ 1 500 500 කියලා ඔයා මෙතන කිලෝග්‍රෑම් ග්‍රෑම් කරගත්තේ නෑ නේද? නෑ සර් ඒක මම වැදුනේ ඉතින්. ඒකක සමාන වෙන්නේ පැබුතේ අනුපාත කොට නැකත්. එකම ඒකකින් දැක්විය හැකි ප්‍රමාණ කීපයක් අතරත් තියෙන සම්බන්ධයක්. හරි සර් මම අදාළ ඒක. ඔව් ඒක නිවැරදි කරගන්න. ඔව්. සර් ඔකේ දෙවෙනි එකට ආපු උත්තරේ සර් මොකද්ද? දෙවෙනි එකට උත්තරේ ආවි පුතේ 15 10 5 ඊට පස්සේ 3 2 1 Thank you sir. හරි පුතේ. අපි එනවා හතරවෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 4ට අවස්ථාව ගන්නේ චිරන්ට පස්සේ දිසඳු. දිසඳු ඔබට සර් එතන නාරංගෙඩියක මිල රුපියල් P'ද, දොඩංගෙඩියක මිල රුපියල් Q'ද, ඇපල් ගෙඩියක මිල රුපියල් R'ද වේ කියලා ඒක සරලම අනුපාතයෙන් ලියන්න සර් තියෙන්නේ. අනුපාතයෙන් ලියන්න ඕ. ඔව්. Yeah. නාරං ගෙඩියක මිල කියලා සර් මම යටින් පී ලියා ගත්තා. නාරං ගෙඩියක මිල ඊළඟට අපි ගන්නවා දොඩං ගෙඩියක මිල ඊළඟට ගන්නවා ඇපල් ගෙඩියක මිල. එතකොට ඔයාගේ අනුපාතය එන්නේ P/Q/R. මේක සරල කරන්න පුළුවන්ද පුතේ? බෑ සර්. බෑ. වීජී පතනේ අවසානයේ p anu q anu r නු විතරම තමයි එන්නේ සර් පුතේ ඔව් කියන්න ඕට කියන්නේ සර් වීජී අනුපාත කියලාද ඔව් වීජී අනුපාත ඇයි වීජී පතනේ තියෙන්නේ වීජී සංකේතය සුරෙන්නේ තියෙන්නේ අපි p ප්‍රමාණය කොච්චරද කියලා දන්නේ නැහැ q දන්නේ නැහැ r දන්නේ නැහැ ඒතකොට අපිට මේක තව සරල කරන්න බෑ පුතා ඔන්න හොමයි right දිසඳු බොහොම හොඳයි අපි එනවා දැන් දෙවෙනි ප්‍රශ්නෙට ප්‍රශ්න අංක 2 අපිට උදව් කරන්නේ විදු නෑ විදු නෙවෙයි ඊට ඉස්සලා ඉන්නවා ටෙවින් ටෙවින් ඔව් සර් ඔව් ඔයාට අවස්ථාව තියෙන්නේ 2:3 තුල්‍ය අනුපාත දෙකක් කියන්න බලන්න ඉක්මනට සර් ඒක මුලින්ම දෙකෙන් ගුණ කරනවා එතකොට එතකොට සර් 2 2 ගුණතරාම 4යි 3 2 ගුණතරාම 6යි එතකොට සර් 4 6 තව එකක් ඊට පස්සේ සර් ඒක 3 ගුණතරනවා 2 3 ගුණතරාම 6යි 3 3 ගුණතරාම 9 එතකොට 6 9 6 9 දෙකෙන් ගුණ කරලා 3 ගුණ කරලා ගන්න පුළුවන් නේද තේවි ඒක බෙදලා ගන්න පුළුවන්ද බෑ සර් බෙදලා ගන්න බෑ අන්න හරියට චනුමි චනුමිට ඊළඟට අවස්ථාව චනුමි දුව දෙවෙනි එකට අපිට තුල්‍ය අනුපාත දෙකක් කියන්නේ සර් ඒක මම දෙකෙනෙයි තුනෙනෙයි ගුණ කරේ එතකොට සර් මම මුලින් දෙකෙන් ගුණ කරාම 2 6 12 2 5 10 2 7 14 එතකොට සර් ඒක 12 90 10 14 ඔව් ඊට පස්සේ සර් ඒක මම තුනෙන් ගුණ කරා එතකොට 6 3 18යි 5 3 15 7 3 21 එතකොට සර් ඒක 18 90 15 90 21 අන්න හරි සර් කට 8 90 12 හරිද කොහොමද
පළවෙනි එකට වම ඉලක්කම් හතරෙන් ගුණ කරලාද? ඔව්. ඔව් හරි. වැරදි නෑ. 8 අන 12 ගන්න පුළුවන්. හරි. හරි දුව සදවෙනි එකට 24 අනෝ 20 අනෝ 28 හරිද? හතරෙන් ගුණ කරලා. ඔව් සර්. ඔව් පුළුවන්. හරි පුතේ හරි හරි. එකම පූර්ණ සංඛ්‍යාවෙන් ගුණ කරන්න ඕන. රෙහන් සා දුව ඔබට අවස්ථාව තුන්වෙනි එකට සර් තුන්වෙනි එක සරල කරන්න බෑ සර්. ඒක එක පදයක් එක දෙනෙහිඳ සර්. ඒකට අපිට ගුණ කරන්න විතරයි පුළුවන් සර්. එක ගුණ කරාම දෙකෙන් සර් 2යි 4 8යි සර්. ඔව්. F2 අනු 8 සර් 5 ගුණ කරාම දෙකෙන් සර් 10 එමනි සර් පළවෙනි අනුපාත පුල් අනුපාත වෙන්නේ 2 අනු 8 8 අනු 10 සර්. තුනෙන් ගුණ කරාම සර් එන්නේ 1 තුනෙන් ගුණ කරාම 3යි සර්. අනු 4 තුනෙන් ගුණ කරාම 12යි සර්. අනුපාත ලකුණ සර් 5 තුනෙන් ගුණ කරාම 15යි සර්. ඔය ටික තමයි නේ අපිට තව ගුණ කරලා තව ගන්න පුළුවන්. එයන්ස ගුණ කරේ දෙකෙන් තුනෙන් ඔය හරි. Very good පුතා. ඊළඟට අපි එනවා තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ පහත් දැක්කෙන එක එක අනුපාතයේ සරලම ආකාරයෙන් දක්වන්න කියලා. සරලම ආකාරයෙන් සරල කරනවා කියන්නේ ඉතින් බෙදන්න වෙනවා. 12 අනු 18 තමයි මුලින්ම තියෙන්නේ. අවස්ථාව තියෙන්නේ චානුමි කතා කරා තිසුන් කතා කරාද තිසුන් තිසුන් නෑ සර් ආ තිසුන් තවස්තාව කොහොමද ගන්න මේක පුතේ සරල කරන්න තියෙන්නේ මං සර් මේක දෙකෙන් බෙදුවා මේ දෙකම දෙකෙන් බෙදුවා 12ට දෙකේව කීයද පුතා 6යි 18ට 9යි සර් තවත් සරල කරන්න පුළුවන්ද නැත්නම් අවසාන උත්තරේද නෑ සර් තවත් සරල කරත හැකි කීයෙන්ද බෙදෙන්නේ ඒක සර් තුනෙන් බෙදෙන්නේ මේ දෙන්නම තුනෙන් බෙදෙනවා 6ට 3ව කීයද 3ව 2යි සර් 9ට 9ට 3යි එහෙනම් සරලම අනුපාතය කීයද පුතා 2 अवस्थाव विदुन कथा कर ඔව් සර් අපිට මේක සරල කරන විදිය කියන්න පුතා හා සර් දැන් තියෙන්නේ සර් 28 අනු 70 අනු 42 ඔව් එතකොට සර් ඒ ඉල ඒ තුනම දෙකෙන් බෙදෙනවා ආ දෙකෙන් බෙදෙනවා තුනම දෙකෙන් බෙදුවාම 27 ඔව් කියන්නේ 28 දෙකෙන් බෙදුවාම 14යි ඔව් 70 දෙකෙන් බෙදුවාම 35යි හරි 42 දෙකෙන් බෙදුවාම 21යි. හරි. ඒ තුනම බෙදෙන්නේ නැවෙන මොකද? සරලම එකේ ඒක. ඒක තාම බෙදෙන්නේ නැහැ. හොඳට බලන්න ඇස්සරල. බෙදෙන්නේ නැද්ද තව පූර්ණ සංඛ්‍යාවකින්? හරි. මේ තුන් දෙනාම බෙදෙන්නේ නැද්ද? හතෙන් බෙදෙද හැකි සර්? හා හතෙන් බෙදෙනවා. හතෙන් බෙදෙනවා. එතකොට 2 5 125 නෑ සර් මුල් එක 25 ඒක තමයි මම බලන්නේ 25 90 100 15 සර් තියෙන්නේ 25 අන්න හරි thank you එතකොට අපිට ඒකට අවස්ථාව ගන්න තියෙන්නේ පබෝදනේ පබෝදට අවස්ථාව ඔව් සර් ඔව් කියන්න බලන්න
सर वो को पहन पे देना इसी पहाड़ पासरा पहाड़ इसी पहाड़ से पासरा पहाड़ सीएड से पासरा पिस्सा एक तीन इसी पहाड़ पासरा किसी पहाड़ इधर पास से इलाके से सारे लोग माने आई तो पहन पे देना पहाड़ पहाड़ वही काई अनु विशेष हाथराई अनु इसी पहाड़ पहाड़ अन्ना हाल एक पार में कैलिम में विसी पाहिं बेदुआ विसी पाहिं बेदनो से एक पार में विसी पाहिं बेदनो विसी पाहिं बेदुआ ना एक पीवर गाना दुकर गाना तिपुना हमारे ने कोमल उत्तरी आवाज़ ने बताते विसी पाहिं बेदुआ तभी तो वेलावा तितुरु बेदुआ नहीं तो पाप होते एक ना पता कितन ऐ मना पुते अपनी हाथरवे අතරවෙනි ගානට උදව් කරන්න ඉන්නවා දිල්මි දිල්මිට අවස්ථාව අපි දෙමු දිල්මි දුව කතා කරන්න ඔව් සර් අපිට පැහැදිලි කරන්න හතරවෙනි ගාන සර් හතරවෙනි ගානේ තියෙන්නේ පාද දිග පිළිවෙලින් තියෙනවා සර් අපි ඒවා අනුපාතය ලියලා සරලම ආකාරයෙන් දක්වන්න ඕන ඕ සෙන්ටිමීටර් 7 කියන්නේ සර් මිලිමීටර් 70 सेंटीमीटर हाथ के याने मिलीमीटर हत्ता अरे मिलीमीटर पना हा अनु मिलीमीटर पना हा अनु मिलीमीटर हट्टा पहा तो फोर मिलीमीटर वाली अभी मेरी बात करा इकमें एक बार इला करने को तो करे सर अभी मेवा पहिम बेदागन नवा पहिम बेदुआ हत्ता वाले पहिमा दा हत्तराई दा हत्तराई පනහට පහේව පහේව 10යි 65ට පහේව 13යි ඕ ඊළඟට මොකද කරේ සර් ඔකට ආයි තව බෙදන්න බෑ සර් තව බෙදන්න බෑනේ මෙතන ප්‍රථම සංඛ්‍යාවන් ඉදින්නේ මේ ඔව් සර් 13 එනම් මෙයාව තව සරල වෙනවනම් 13ෙන් බෙදෙන්න ඕන प्रथम का संख्या वाक में तो नहीं ना वक्या नहीं या एकेनुई दाहत एकेन एकेनुई एम संख्या अभिनुई पे देने पे बने के लिए पे देने बैन प्रथम का संख्या एना उबे अनुपाते एक पादे का पामना कहती अनिवार्य उबे अनुपाते एक पादे ये करता प्रथम का संख्या वाक कावो अनिवार्य मोगलो तेरुंगानो ने या पे देनो ने प्रथम का संख्या वे में तमाय एम पे देने तंग इतनी तावित रिंगा ने बालन रहा ने एना दुह बोमो होंदाई उबे उत्तरे अनुपात අලමු හොඳයි excuse me sir ආ කියන්න sir මේ අපිට VG අනුපාතයක් තියෙනවද VG අනුපාත වලට අනුව බෙදීමක් නැහැ පුතා පොඩි හැදින් ඔය ඔයගේ පොඩි මේ VG අනුපාත හඳුන්වා දීමක් තමයි අතන අර අභ්‍යාසයේ තිබුණා වගේ තියෙන්නේ එතනින් එහාට අපි භාවිතයක් නැහැ තේරුණා හරි sir thank you දියන්න පුතේ මාතෘකාව අනුපාතයකට අනු බෙදා දැක්වීම කියලා අනුපාතයකට අනු බෙදා දැක්වීම මම බෝඩ් එකේ ලියන්නම් හා සර් අනුපාතයකට අනු බෙදා දැක්වීම අනුපාතයකට අනුව බෙදා දැක්වීම හරිද හරි සර් හරි සර් එහෙනම් දුවේ පුතේ ඔන්න හොඳට අහගන්න බලාගන්න තේරෙන්නේ නැති තැනක් තිබුණොත් පුතාලා මගෙන් අහන්න ඊට පස්සේ ඒගොල්ලන්ට කරගෙන යන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා පැහැදිලිද
අපි බලමු මේ අනුපාතයකට අනුව බෙදන්නේ කොහොමද කියලා. ඔන්න බලන්නකො අපි මේකට ගමු උදාහරණ එක. ලියන්න උත්සාහ කරන්න එපා අහගන්න ඉස්සල්ලා. උදාහරණ එක. ඒ තමයි පළතුරු බීමක් හදනකොට පුතේ පළතුරු බීම සෑදීමේදී පළතුරු බීම සෑදීමේදී පළතුරු යුෂ හා ජලය දෙක අනු තුන අනුපාතයට මිශ්‍ර කරයි. දෙකානු තුන අනුපාතයට මිශ්‍ර කරයි. හරිද? දැන් මෙතන අදහස කුමක්ද මේ කියන්නේ? පළතුරු බීමක් හදනකොට පුතේ පළතුරු යුෂයි ජලයයි කියන මේ ද්‍රව දෙක දෙකානු තුන අනුපාතයට මිශ්‍ර කරනවා. දෙකානු තුන අනුපාතයට මිශ්‍ර කරනවා. එතකොට අපි දන්නවා මේකට අපි කියන්නේ අනුපාතයේ පද කියලා. මේ අනුපාතයේ පද මේකට අනුපාතයේ පද දෙකක් තියෙනවා. පද දෙකක් තියෙනවා. නේද? එතකොට මෙතන පළතුරු යුෂ කොටස දෙකයි ජල කොටස තුනයි. ඔක්කොම කොටස් ටික පුතේ කොටස් පහයි. නේ කොටස් පහයි. එතකොට පළතුරු යුෂ කොටස් දෙකකට ජල කොටස් තුනක් එකතු කරනවා. දැන් අපි හිතමු මේ පළතුරු බීම බෝතලේ කියලා. දැන් මේ පළතුරු බීම බෝතලේ අපි හිතමු ගන්නවා කියලා මොකක් හරි කෝප් එකකට හරි පුංචි කප් එකකට හරි පළතුරු යුෂ. එතකොට මේ පළතුරු යුෂ කොටස් දෙකක් එකතු කරනකොට ඒ එම කප් එකෙන්ම ජලය කොටස් තුනක් එකතු කරලා හැදෙන මිශ්‍රණය තමයි පුතා පළතුරු යුෂ මිශ්‍රණය වෙන්නේ. බීම එක හැදෙන්නේ එහෙමයි. මේන් කොටස් දෙකකට ඒ වගේම ජල කොටස් තුනක් එකතු වෙනවා. පැහැදිලිද? එතකොට අපි ගත්තොත් එහෙම මේකේ පළතුරු හා පළතුරු යුෂ හා ජල මේ ජලය අතර අනුපාතය අපි සඳහන් කරොත් දෙක අනු තුනයි. දෙක අනු තුනයි. මේකේ අදහස පොඩ්ඩක් හිතට අපි නැවත ගත්තොත් පළතුරු යුෂ කොටස් දෙකකට ජල කොටස් තුන මිශ්‍ර කරයි. ඕක තමයි පුතා අදහස. ඕක තමයි අදහස. පළතුරු යුෂ කොටස් දෙකකට ජල කොටස් තුනක් මිශ්‍ර කරනවා. මිශ්‍ර කරයි. නේ? ඕක තමයි වෙන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම මිශ්‍රණයේ තියෙන පළතුරු යුෂ කොටස කොච්චරද කියලා අහුවොත් නේද? මිශ්‍රණයේ පළතුරු යුෂ කොටස භාගයක් ලෙස අපි ඉදිරිපත් කරොත් භාගයක් ලෙස මිශ්‍රණයේ පළතුරු යුෂ කොටස භාගයක් ලෙස අපි ඉදිරිපත් කරොත් ඒ පුතේ පළතුරු යුෂ කොටස් කීයක් තියෙනවද? පළතුරු යුෂ කොටස් දෙකක් තියෙනවා. ඔක්කොම කොටස් ගන්න පුතේ මේ දෙකේ එකතුව ඒ කියන්නේ දෙක, ඒ කියන්නේ පහ, පහෙන් දෙකක් තියෙන්නේ මොනවද? පළතුරු යුෂ කොටස්. ඔතන තේරුණාද?
मिश्रणे जल जलय कोटस जलय कोटस भाग्यक लेस गातो भाग्यक लेस गातो द्वे भूते එතකොට මෙතන පුතාලට දැන් තේරෙනවා ඇති ජලයේ කොටස් 3යි මෙතන ඔක්කොම කොටස් 3 5යි 5න් 3ක් තියෙන පිටේ ජලය 5න් 3ක් තියෙන ජලය දැක්කද 5න් 3ක් තියෙන පිටේ ජලය හංසෙ අපිට දැන් කියනවා මෙන්න මෙහෙම දෙයක් අපිට කියනවා පළතුරු බීම ලීටර 10ක් සකස් කරගන්න. දැන් අපිට තියෙනවා මෙන්න මේකයි. පළතුරු ඔව් සර් මට ටික හරියට තේරුන්නේ නැහැ. කොතනින්දන්ද අනුපාතය තේරුණාද? ඔව් සර් අනුපාතය තේරුණා. මිශ්‍රණයේ පළතුරු විෂ ප්‍රමාණය භාගයක් ලෙස කියන තැනෙන් නම් තේරුණා. ඔව් පුතේ දැන් මිශ්‍රණයේ පළතුරු විෂ කොටස භාගයක් ලෙස මෙහාන්නේ පළතුරු විෂ කොටස භාගයක් ලෙස. එතකොට දැන් මිශ්‍රණයේ ඔක්කොම කොටස් කීයක් තියෙනවද දුව මට උත්තර දෙන්න. ඔක්කොම කොටස් කීයක් තියෙනවද? මුළු කොටස් ගණන කීයද? පහක්. පහක් තියෙනවා. එතකොට ඒ පහේ පළතුරු යුෂ කොටස් කීයක් තියෙනවද පළතුරු යුෂ ආ දෙකක් දෙකක් අන්න හරි එහෙනම් ඒක භාගයක් ලෙස ලියන්නේ පුතේ කොහොමද පහෙන් දෙකක් දැන් තේරුණාද එතකොට ආ ජල කොටස කොහොමද එන්නේ එතකොට පහෙන් තුන පහෙන් තුන अभी उतन देने का हिस्सा लिया गया मुको उतन देने का लिया गया ओ उतन देने का लिया गया हिस्सा ला हाँ सर पहले जो लिया गया
කියන්නේ පුතේ සර් දැන් අපි හිතමු ඔය මුළු පළතුරු බීම එකම සර් ලීටරයයි කියලා ඔව් එතකොට සර් අපිට ඔය පළතුරු බීම ප්‍රමාණය ජලය ප්‍රමාණය හොයන්න කිව්වම සර් ඒ 12 3 ගුණ කරලා පහෙන් බෙදනවද පොඩ්ඩක් ඉවසගෙන ඉමුද ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ එනවා තව පොඩ්ඩකින් दीर्घ कर මේක දැන් තියෙනවා පුතේ අපිට කියනවා මෙන්න මෙහෙම මේක තියෙනවා අපිට කියනවා මුළු නැත්නම් පළතුරු බීම ප්‍රමාණය ලීටර 10ක් නම් පළතුරු බීම ප්‍රමාණය ලීටර 10ක් වේ කියලා ගමුකෝ 10ක් ඒක කලින් තිබ්බ පිටුව පොඩ්ඩක් දාන්න පළතුරු යුෂ මේ දින කලින් එක හරිද හරි සර් දැන් අපිට දෙනවා මේ ගානේමයි හරි පළතුරු බීම ප්‍රමාණය ලීටර 10ක් වේ. එතකොට අපෙන් අහනවා පුතා ඒ සඳහා අවශ්‍ය පළතුරු යුෂ ප්‍රමාණය පළතුරු යුෂ ප්‍රමාණය අපෙන් අහනවා පළතුරු යුෂ ප්‍රමාණය අපෙන් අහන. දැන් අර දුවේ පුතේ දැන් මේ පළතුරු බීම බෝතලයයි අපි හිතමු මේ වතුර තියෙන. මේ තියෙන්නේ පළතුරු යුෂ.
මේ ජලය. එතකොට මේ දෙකෙන්ම ඔහොම මැනලා දානවා. මේකෙන් අපි හිතමු අපි දුන් මේ කෝප්පෙන් දානවා කියලා. එතකොට මේකෙන් කොටස් දෙකක් එකතු කරනකොට මේකෙන් කොටස් කීයක් දානවද මේ වාජනෙන් මේකෙන් වාර 3ක් දානවා. ඔය දෙක එකතු වුණාම තමයි පළතුරු යුෂ හැදෙන්නේ. මේ පළතුරු බීම ලැබෙන්නේ. පළතුරු බීම ලැබෙන්නේ එහෙමයි. තේරුණාද? එතකොට දැන් අපිට ඕනේ පළතුරු බීම ලීටර 10ක්. 10ක්. එහෙනම් ඒ සඳහා අවශ්‍ය පළතුරු යුෂ ප්‍රමාණය තමයි පුතාලකින් අහන්නේ. එතකොට අපි කරන්නේ පුතේ 10 ගුණ කරනවා මේට අදාළ කොටසින්. කොටස කොච්චරද ආවේ? පළතුරු යුෂ කොටස් දෙකයිනේ. එතකොට එන්නේ 5න් 2යි. 5න් 2යි. 10 ගුණ කරනවා 5න් 2යි. දැන් අර දුවට දුව අහපු ප්‍රශ්නෙට උත්තරේ පැහැදිලිද දැන්? දැන් පුතේ වෙන්නේ මේක අපි සරල කරනවා. 10 ගුණ කිරීම 5න් 2 5ට 5ව 1යි 10ට 5ව 2යි එතකොට ලීටර 4යි. එතකොට අවශ්‍ය පළතුරු යුෂ ප්‍රමාණය කොච්චරක්ද ලීටර 10ක් හදාගන්න නම් බීම වලින් අපිට ඕන පළතුරු යුෂ පුතේ ලීටර 4ක්. ලීටර 4ක්. ඊළඟට අපෙන් අහනවා ජල ප්‍රමාණය. તો කැඩි කැඩිනේ ඇන්නේ. ජලය ජල ප්‍රමාණය කොච්චරද කියලා අහනවා. ජල ප්‍රමාණය. તો කැඩි කැඩිනේ ඇන්නේ. හැමෝටම එහෙමද? නෑ සර්. ඉන්ටර්නෙට් වල ප්‍රශ්නයක්. නෑ සර් හොඳට ඇහෙනවා. ජල ප්‍රමාණය අහනවා. ජල ප්‍රමාණය ඇහුවොත් එහෙනම් අපි මොකද කරන්නේ? අර වගේම ගන්නත් පුළුවන්. 10 නේ ඔක්කොම ජල කොටස කොච්චරද? ජල කොටස 5න් 3යි නේ. එතකොට 10 ගුණ කිරීම 5න් 3. සරල කරාම 5ව 1යි 5ව 2යි ඒ කියන්නේ ලීටර 6යි. හරිනේ. දැන් ලීටර 6යි ලීටර 4යි එකතු වුණාම කොච්චරද? ලීටර 10යි. එහෙම ගන්නත් පුළුවන් මේක නැත්තම් මෙහෙම ගන්නත් පුළුවන්. ඕ කොහොමද කාටද හිතෙන්නේ? ජල කොටස ජල ප්‍රමාණය හොයාගන්න ක්‍රමයක් මට කියන්න. සම්විධියකට ගන්න පුළුවන්. අඩු කරලා අනිවාර්යයෙන්ම මොකද මේ දෙක එකතුවනේ. මේ දෙක එකතුව. එතකොට අපි කරන්නේ මුළු ප්‍රමාණයෙන් අඩු කරනවා පළතුරු බීම ප්‍රමාණය. 10ෙන් 4ක් අඩු වෙනවා. එතකොට 6යි කියලා එකපාර ගන්නත් පුළුවන්. දැන් තේරුණාද? පළවෙනි ගන්න පුළුවන්ද? මෙතන මේකද පළතුරු විශේෂ ප්‍රමාණය ගත්ත විදියද? ඔය පොඩ්ඩ පැහැදිලි කරන්න ඔක්කොම. ඇයි පුතේ දැන් අපිට ඕන මේ දෙක මිශ්‍ර කරාම හැදෙන්නේ පළතුරු බීමනේ. පළතුරු බීම ලීටර 10ක් අපිට ඕන. කොච්චරක්ද ඕනේ අපිට පළතුරු බීම ලීටර උතර දෙන්න? 10ක්. 10ක්. මේ පළතුරු බීම ලීටර 10 මොනවද තියෙන්නේ? එතකොට පළතුරු යුෂ තියෙනවා, ජලය තියෙනවා. ජලය තියෙනවා. එතකොට අපෙන් අහන්නේ පළතුරු යුෂ ප්‍රමාණය කොච්චරද කියලා. එතකොට අපි කරන්නේ අර මුළු බීම ප්‍රමාණය ගුණ කරනවා පළතුරු යුෂ කොටසෙන්. මොකෙන්ද ගුණ කරන්නේ? පළතුරු යුෂ කොටසෙන්. කොටස ගන්නවනේ දැන් ඔයගොල්ලෝ 5න් 2යි කියලා දන්නවනේ. එතකොට මෙතන සුළු කිරීම ඔබ දන්නවනේ මේ 10ට 5ව බෙදන්න පුළුවන් නේ පුතේ. 5ට 5ව 1යි 10ට 5ව 2යි දෙවරක් 2 4යි. තේරුණාද දැන් එතන? ඔව් සර්. ඔව්. ජල ප්‍රමාණය ගන්නත් පුළුවන්. 10 ගුණ කරනවා ජල කොටසෙන්. 5න් 3. එතකොටත් එතන 10ට 5ව 2යි නේ. දෙවරක් 3 6යි. දැන් බලන්න උත්තරේ හරිනේ 6යි 4 එකතු කරාම 10ක් හැදෙනවනේ. දැන් තේරුණාද? සර් අර උඩේකේ දෙවරක් 2 නෙමෙයිනේ. උඩේකේ දෙවරක් 2 නෙමෙයිනේ සර්.
පහ පහෙන් බෙදුවම එකයි. 10ට පහව කීයක් තියෙනවද? දෙකයි. ඒකනේ 10ට පහව දෙකයි. මම මේ දෙන්න පහෙන් බෙදුවේ පුතේ. එතකොට සර් අර පහට එකයිනේ. හරි පුතේ මං සරල කරේ. දැන් මෙහෙමනේ 10 ගුණ කිරීම 2 බෙදීම 5නේ තින්නේ. හරිද? මේ උඩයි අටයි මේ හරයයි ලවයයි දෙකම පහෙන් බෙදන්න පුළුවන් නේද? 5ට 5ව 1යි 10ට 5ව 2යි. සරල කරා. දැන් දෙවරක් 2 කීයද එතකොට? 4යි. තේරුණාද? ඔව් සර්. හරියටම තේරුණාද? පූර්ණ සංඛ්‍යාවක් භාගයකින් ගුණ කරන විදිය. 5ට 5ව 1යි 10ට 5ව 2යි. බෙදන්නේ කියන්නේ පුතේ මෙතන ගුණ මෙතන තියෙන්නේ මෙතන දැන් 10 ගුණ කිරීම 5න් දෙකනේ තියෙන්නේ. එතකොට මෙතන යටින් එකක් ඔයාට දාගන්න පුළුවන් ඕනෑම ගානක් එකෙන් බෙදුවොත් ඒ ගානමනේ. ඔව්. දැන් ඔයාට බැයිද මේ දෙන්න සරල කරගන්න? සරල වෙනවා කියන්නේ බෙදනවා කියන එකනේ. එතකොට සේ 1යි 5ට 10 1යි. 5ට 5ව 1යි 10ට 5ව 2යි. 2යි. දෙවරක් දෙක ඊට පස්සේ කීයද? 4යි. හරි සර් දැන් තේරෙනවා. අන්න එහෙමයි ගත්තේ. අර මම එක දැම්මේ නෑ මෙතන. ඔයාට එහෙම පැටලෙනවා නම් මෙතන එක දාගන්න ගැටලුවක් නෑ. මෙහෙම හරි සර්. ඔහොම එකක් දාගන්න. මේකෙත් එකක් දාගන්න. එතකොට මේව බෙදන්න. හරිනේ? සර් ඔය ජලය ප්‍රමාණය කියන තැන 5යි 3 එන්නේ ඇයි සර්? ජලය ප්‍රමාණය කියන තැන ඔව් 5න් 3. जल कोटस मेतन मुल कोटस अनुपाते पद दिख दिखाई तुनाई पुता दु आगन दिने दिखाई तुनाई ने इतकोट मे देखे एक तू की तीन जाले තුනයි සර්. ඒක තමයි පහෙන් තුන කියන්නේ. ඒක එතකොට අපි මෙහෙමයි තර්ක කරන්නේ. මුළු ප්‍රමාණය මෙන්න බලන්න මුළු බීම ප්‍රමාණය ලීටර 5ක් වෙනකොට ඒකේ ජලය තියෙනවා 3ක්. ඒක පිළිගන්නවද? ඔව් සර්. එතකොට අපෙන් අහන්නේ 10ක් වෙනකොට 10ක් වෙනකොට කොච්චරක් තියෙනවද කියලා නේ අහන්නේ. साक्षा සර් ඔක හැම ගණක්ම එද්දි පහට දෙක නේද එන්නේ නෑ නෑ හැම ගණකම පහට එන්නේ අම ඒ පහට දෙක එන්නේ අනුපාතයේ පද 90 නේ අනුපාතයේ පද 90 දැන් මෙතන 2යි 3යි තිබුණේ ඉඳන්නේ පහාවේ තේරුණාද අනුපාතෙන් අනුපාතයට ඒක වෙනස් වෙනවා සර් ලියා ගන්නද ලියා ගන්න දැන් මෙතනට වෙනකල් ලියා ගන්න අපිට සර් පළතුරු යුෂ්‍ය ප්‍රමාණය ජල ප්‍රමාණය දෙකම දීලා ඔය මුළු බීම ප්‍රමාණය හොයන්න කිව්වොත් ඒ දෙක එකතු කරනව නේද පළතුරු යුෂ්‍ය ප්‍රමාණය ජල ප්‍රමාණය ඔක්කොම දීලා මුළු බීම ප්‍රමාණය හෙව්වොත් ඒ දෙක එකතුව තමයි දැන් මෙතන මෙති ලීටර 6යි ලීටර 4යි එකතු කරාම කීයද ලීටර 10යි හරිනේ मेतन पुते मेती ने पूर्ण संख्या गुण कर මේ දෙන ගුණ කරන්න 10 වරත් එක කීයද 20යි 20 පහෙන් බෙදන්න 20 පහෙන් බෙදන්න 4 එතකොට 4
ඒක තේරුණාද? ඔව් සර්. ඔව් සර්. එහෙම ගන්නත් පුළුවන්. මම මෙතන කරේ සරල කරා. සුළු කිරීම පහසු කරා. මොකද්ද මම කරේ 10 ගුණ කිරීම 5න් 2 10 යටින් එකක් දාගත්තා. මේක අපිට සරල කරන්න පුළුවන් පුතේ. කොහොමද සරල කරන්නේ? සරල කරන්නේ 5ට 5ව 1යි 10ට 5ව 2යි. එතකොට ලවයන් 2 ගුණ කරා 2වර 2 4යි. එහෙමයි. හරි? එහෙම ඕගොල්ලන්ට පැටලෙනවා නම් මෙහෙම ගන්න ගැටලුවක් නැහැ. ආසය පොඩ්ඩක් එක තියන්නකෝ එක ලියා ගන්න. අර මම අකපු එකද? ඔව්. හරි සර්. ලියාගෙන ඉවරයි සර්. නැහැ සර්. सर जल प्रमाण बलने दहयं हतरक कडू करना मत थरीद जल प्रमाण बलने बोलवा नहीं दहयं हतरक कडू कर ले मुलु मुलु प्रमाण दहयं नहीं मुलु प्रमाण दहयं ये दहयं ये तो कोटे पालतुरु युषाई जले आई वितराई नहीं तीन पालतुरु युषटी का इंग करा दहाय हतरक कडू करा සර් හදිසියවත් 3න් 1 10න් ගුණ කරන්න આવත් කොහොමද සර් කරන්නේ 3න් 1 10න් සාමාන්‍යයෙන් ඉතින් ඔයගොල්ලන්ට මෙතන දෙන අනුපාතයේ එක පුතේ සුළු වෙන අවස්ථාව තමයි දෙන්නේ 7 පන්තියේ දැන් ඔයා අහපු ඉඳ මං කියන්න ඔයා කියන්නේ 10 3න් 1න් ගුණ කරන්න නේද කිව්වේ එතකොට පුතේ 10 වරක් එක 10යි 10 අපි 3න් බෙදලා මේ 10 වරක් එක 10යි 10යි 3න් බෙදලා මේක ඉතින් අපිට බෙදලා මිශ්‍ර සංඛ්‍යාවකින් තියන්න පුළුවන්. 3 වරක් 3 9යි ඉතුරු 1යි. එතකොට අපිට මේක තියන්න පුළුවන් 3යි 3න් 1යි කියලා. නැත්තම් දශම කරන්නත් පුළුවන්. තේරුණාද? සෑ. ඔව් සර්. හරි. දැන් පළතුරු විෂ ප්‍රමාණය විතරක් දීලා ජලය ප්‍රමාණය පළතුරු බිම ප්‍රමාණය වීජය පද විදියට දෙන්නේ නැද්ද? පළතුරු විෂ ප්‍රමාණය විතරක් දීලා අනිත් දෙක වීජය පද විදිහට දෙන්න බැරිද? එතකොට වීජය පද විදිහට දීලා අපිට බෑනේ උත්තරයක් හොයන්. අපිට දෙනවා නම් දෙන්න පුළුවන් එකක් විතරයි වීජය පදයක් විදිහට දෙන්න. දෙකක් දෙන්න බෑ. දෙකක් දෙන්න නම් අපිට ඒකට ඒ දෙක අපිට ඒවා හොයන්න සම්බන්ධයක් තියෙන්න ඕන. තේරුණා? දෙන්න බැරි කමක් නැහැ. නමුත් උත්තරයක් හොයාගන්න බෑ. තේරුණාද දුවට? ආසෙ. හරි සර් ලියාගත්තා. මෙන්න එහෙනම් අපි ඊළඟ ගැටලුවට යමු. संपूर्ण अंक देख समान सहा हमल අතර රුපියල් 1500ක මුදලක් 1500ක මුදලක් 3:2 අනුපාතයට බෙදු විට एक एक आयत लेबुनु मुदल वेने वेने म सोयान्न
ඔන්න ගැටලුව මේක තමයි ගැටලුව ඉස්සලා ගැටලුව ලියා ගන්න මම ඔයාලට උදව් කරන්න වෙන වෙනම සොයා ඔව් සර් දැන් අපිට අනුපාත එක 1/10කට විතරක් අදාළ ප්‍රමාණය දුන්නම කොහොමද මුළු ප්‍රමාණය හොයන්නේ ඔව් දැන් පුතේ මේකේ ඔයා දැන් ඔයා අහන ප්‍රශ්න වල එක එක කොටස් හොයන්නේ ඒකත් අපි ඉස්සරහට කතා කරනවා දැනට අපි අරමුණ තමයි කොහොම එකපාර කතා කරන්න සාකච්ඡා කරන්න ගියොත් අර ගෑම් වෙනවා වැඩි පුතේ ඔයාගේ දැන් ඔයා අහන එකට උත්තරයක් එනවා ඉස්සරහට අනුපාතයක එක පදයකට අදාළ ප්‍රමාණය දුන්නාම අපිට ඕන ප්‍රමාණයක් හොයා ගන්න පුළුවන් එතනට එනවා පුතේ හරි දැනට අපේ අරමුණ තමයි දෙන ලද ප්‍රමාණයක් අනුපාතයකට අනුව බෙදන එක. මොකද්ද අපේ දැන් අරමුණ දෙන ලද ප්‍රමාණයක් අනුපාතයකට අනුව බෙදීම. අපි ඒක ඉවර කරලා අතන්ට එමු. හරි. එතකොට දැන් 1500ක මුදලක් තමයි 3:2 අනුපාතයට බෙදන්න තියෙන්නේ. මුලින්ම පුතාලා හොයන්න සමන් ලැබෙන සමන්ත ලැබෙන මුදල මුළු මුදලේ කොටසක් ලෙස 5/3 අන්න හත් දැන් කට හොඳට කට වහගෙන උත්තර ලියමු බලන්න එම නිසා සමන් ලැබෙන මුදල හොයන්න කියන්නේ පදයෙන් ඊට පස්සේ අපි බලමු එම නිසා කමල්ට ලැබෙන මුදල ඔය තුනට අදාළ උත්තර ලියන්න බලන්න එතකොට පැහැදිලි වෙනවා ඔය ප්‍රශ්න ලියා ගන්නත් ඕනේද? ඔන්න ඉතින් කිව්වා ප්‍රශ්නේ ලියා ගන්න එපා පුතේ. ප්‍රශ්නේ ලියලා මේ අහමන් දැන් ඔබට යොමු කරලා තියෙන විදිහට උත්තර ලියාගෙන යන්න. කල්පනාවෙන් කරලා ඉවරයි. නැසෙ තාම චුට්ටක් ඉන්න. හරි සර් හදලා ඉවරයි. හදලා ඉවරයි සර්. හරි හදලා ඉවරයි සර්. හැමෝම ඉවරද? නෑ සර්. නෑ සර්. ඔව් සර් චුට්ටක් ඉන්න සර්. හා 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 හා.
දැන් ඇති වෙලාව දැන් හරි සර් ආ හරි සර් ඉවරයි ඔව් සර් ඉවරයි ඔන්න බලමු අපි බලමු පුතාල හොඳට බලා ගන්න සමන්ට ලැබෙන මුදල මුළු මුදලේ කොටසක් ලෙස කොහොමද එන්නේ සමන්ට ලැබෙන මුදල මුළු මුදලේ කොටසක් ලෙස 5/3යි 5/3යි සමන්ට සමන්ට ලැබෙන කොටස් 3ක් මුළු කොටස් ගන්න 2 එකතු කිරීම 3යි 5/3යි පුතේ very good 5/3යි සමන්ට ලැබෙන මුදල එතකොට මුළු මුදලේ 1500 3 3න් ගන්න उत्तर මේ පහෙන් බෙදුවාම සර් එන්නේ 300යි නේ සර්. ඔව්. සමන්ට තියෙන්නේ 3යි නේ සර්. 300 ගුණ කිරීම 3වත් 900යි. එතකොට කමන්ට තියෙන්නේ 300 නේ. 300 දෙකෙන් කරාම 600යි නේ සර්. එහෙමත් ගන්න පුළුවන්. පුළුවන් පුළුවන්. එකක් හරි පුතේ. very good. ඔයා එක නේ එක කොට ඔයා එක කොටසක් ගත්තා. 1500 මුළු මුදල බෙදුවා පහේ එක කොටසක් එතකොට රුපියල් 300යි එතනින් ගත්තා අරයට කොටස් 3ක් කෙන හින්දා 303 3න් ගුණ කරා 2ක් කෙන හින්දා 302 න් ගුණ කරා එතකොට එහෙම ගන්න පුළුවන් වැරදි නෑ පැහැදිලිද ඔව් සර් හරි පුතේ අපි තව ගැටලුවකට යමු ඔන්න පුතාලට මා අවස්ථාව දෙනවා අපි ගමු මෙහෙම ලියන්න අවස්ථා තුනක් කියලා පුතේ එක අනු දෙක අනු තුන අනුපාතයට අනුපාතයට
සීනි පිටි සහ පොඩ වෙනස් වුණාද නැහැ මෙතන මුලට දාන්න පුතේ බටර් සීනි පිටි බටර් සීනි සහ පිටි මිශ්‍ර කර මිශ්‍ර කළ කේක් මිශ්‍රණයක කේක් මිශ්‍රණයක මුළු ස්කන්ධය මුළු ස්කන්ධය කිලෝග්‍රෑම් 12ක් නම් 12ක් නම් එම ද්‍රව්‍යවල එම ද්‍රව්‍යවල ස්කන්ධය වෙන වෙනම සොයන්න සර් කේක් මිශ්‍රණයක වේගට පස්සේ තියන්නේ මොකද්ද කේක් මිශ්‍රණයක මුළු ස්කන්ධය මුළු කිලෝග්‍රෑම් 12ක් නම් එම ද්‍රව්‍යවල ස්කන්ධය වෙන වෙනම සොයන්න. දැන් අර අපි අනිත් ක්‍රමයට හදමු අර දුව කියපු ක්‍රමයේ අච්චු පොතේ තියෙන ක්‍රමය තමයි. ඒක ඉතින් අපි දැන් නාටේ නමේ පන්ති වලට ගියා පොඩ්ඩක් ඒ ක්‍රමයෙන් අපි බැහැර වෙනවා. නමුත් ඒකත් අපි මෙතන යොදාගමු බලන්න ඕන. පුතාල මෙන්න මං යොමු කරන විදිහට කරන්න මුලින්ම අපි ඔයගොල්ලෝ කරන්න කරලා ඉවරයි මේකත් මේ විදිහටම ලියන්න මම යොමු කරන්නම් මුළු මුලින්ම ලියන්න අනුපාතය අනුපාතය දෙවෙනිත් ලියන්න මුළු කොටස් වල මුළු එකතුව කොටස් වල මුළු එකතුව කොටස් වල මුළු එකතුව ඊට පස්සේ ඔයගොල්ලෝ ගන්න එක් කොටසක ස්කන්ධය එක් කොටසක ස්කන්ධය එක් කොටසක ස්කන්ධය එම නිසා ඊට පස්සේ ඔයගොල්ලන්ට ගන්න පුළුවන් බටර් ප්‍රමාණය බටර් ස්කන්ධය ගන්න පුළුවන් බටර් ස්කන්ධය සීනි ස්කන්ධය පිටි ස්කන්ධය ඔහොමත් හදන්න පුතේ බලන්න
හරිසර් කරලි ඉවරයි. හරි එහෙනම් මම බලන්න දැන් චූටකින් චූට 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 කියලා හිටිය දැන් ගොඩක් වෙලා සර් කරලි ඉවරයි. අනේ සර් පොඩ්ඩක් ඉන්නකෝ සර්. සර් අන්තිම ප්‍රශ්න තුනේ දැන් ස්කන්ධ දෙක තුන ලියනවා. हरीशरा किलोग्राम बटर किलोग्राम 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 එහෙනම් මොකද කිලෝග්‍රෑම් හඳුන්වලා දීලා තියෙන්නේ ඒකට මට කියන්නේ නේ එහෙනම් මේවා කිලෝග්‍රෑම් වලින් දක්වන්න පුතේ 18ට වඩා අඩු ප්‍රමාණයක් නම් ඒක තමක් නෑ ඉතින් මේ වැරදි නෑ සුදුසු නෑ වැරදි නෑ සුදුසු නෑ එහෙම කිව්වොත් හරිනේ හා හරි සර් හා ඔන්න තව ගැටලුවා අපි ඊළඟ ගන්න අංක දැන් මේ අංක अंक तुम अभी तुंगने अभी हतर टेन हद अब एक गान अभी हद मुबे दें क्रम देखा मैं पहासु क्रम एक हदन पुलास क्या हाल नींदा कोटस हालती बुलांट वेनम कोटस वेनवा एक ඔන්නේ නම් පුතේ ඇති නේද වෙලාව ඇති සර් අර ගන්න ගාන දෙන්න සර් ඔන්නේ ඊළඟ ගාන පුතාලා කල්පනාවෙන් හදන කලබල වෙන්න එපා හා සර් බැලි තලප සෑදීම සඳහා सीनी आ पोल मिश्रकरण इस्कांदेय मिश्रकरण इस्कांदय अतर अनुपातय अतर अनु तुन अनु एक वे किलोग्राम देखक बैली
කලප මිශ්‍රණයක් සඳහා යොදා ගත යුතු යොදා ගත යුතු එක් එක් ප්‍රමාණ ද්‍රව්‍ය ප්‍රමාණ එක් එක් ද්‍රව්‍ය ප්‍රමාණ ඒ ස්කන්ධය සොයන්න ස්කන්ධය සොයන්න හාල් පිටි සීනි මෙතන සීනි තියෙන චාර සීනිහා මොකද්ද තියෙන සීනිහා පොල්ද සීනි හා පොල් ආ හරි සර් හදල ඉවරයි සර්. අනේ පොඩ්ඩක් ඉන්න සර්. මං තාම හදනවා සර්. හරි සර් ඉවරයි. අදකුද දැන් හා සර් ඉවරයි සර් අනේ සර් පොඩ්ඩක් ඉන්නකෝ තව විනාඩියක් දෙන්න සර් හා 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 පොඩ්ඩක් අපි දෙමු විනාඩියක් හැදුව සර් ඉවරයි සර් ආ සර් දැන් හරි සර් දැන් හරි සර් හරිනේ ඔව් ඔන්න එහෙනම් ඔව් සර් හරි
ඔන්න මං හදනවා අනුපාතය අනුපාතය අතර අනු තුන අනු එක මුළු කොටස් ගණන 8යි මුළු කොටස් ගණන 4 එකතු කිරීම 3 එකතු කිරීම 1 8යි කොටසක ස්කන්ධය කොටසක ස්කන්ධය අපි ගන්නේ කිලෝග්‍රෑම් 2 බෙදනවා 8ෙන් දැන් කිලෝ 2 බෙදන්න බෑනේ 8ෙන් ඒතර භාග ගණන් එන්නේ ඒ බෑම් කරගන්න ග්‍රෑම් 2000ක් විදිහට හරි ඊටපස්සේ 8ෙන් බෙදනවා ප්‍රමාණය හාල් පිටි 150 ගුණ කරනවා 4 එතකොට අපිට ඒකයි කිලෝ 1යි කියලා ලියන්න පුළුවන් කිලෝ 1යි ඊට පස්සේ සීනි ස්කන්ධය 250 ගුණ කරනවා 3ෙන් සර් 250 ගුණ කරනවා 3ෙන් ඒක ග්‍රෑම් 750යි කියලා 750යි ග්‍රෑම් ඊට පස්සේ පොල් ස්කන් පොල් ඔච්චර වාක්‍යයක් නැතුව සර් මුළු කොටස් ගණන එක් වාක්‍යයි ඊට පල්ලේ ඇතින වාක්‍යය නැතුව හදන්න පුළුවන් නේද වාක්‍ය අඩු කරන්න පුළුවන් ඒක ගැටලුවක් නෑ සර් තුන්වෙනිට තියෙන වාක්‍ය මොකද්ද තුන්වෙනිට තියෙන වාක්‍ය කොටසක ස්කන්ධය කොටසක ස්කන්ධය මේ අතන 8ෙන් 4 ඊට පස්සේ ග්‍රෑම් 2000 ගුණ කරනවා 8ෙන් 3 මෙතන පුතාලට පේනවද මේ 2000 8ෙන් බෙදෙනවා කියන්නේ පුතේ එක කොටසක් හොයනවා කියන එකනේ මේ 2000 8ෙන් බෙදෙනවා කියන්නේ මේ එක කොටසක් හොයනවා කියන එක ඒ එක කොටසක් හොයලා 4ෙන් ගුණ වෙනවා ඒක තමයි මෙතන මේ පෙන්නන්නේ මේ 2000 8ෙන් බෙදෙනවනේ පුතා අර අපි පළවෙනියට කරපු ක්‍රමේ ඒකෙන් පෙන්නන්නේ තේකම තමයි. දුවලට පැහැදිලිද පුතාලට? ඔව් සර් පැහැදිලි. ඔව් සර් පැහැදිලි. ඔන්න එහෙමනම් අපි යමු ඊළඟ අධ්‍යයනයට. දැන් ඔන්න අනුපාතයකට අනුව බෙදලා ඔයගලට මේ වගේ ගණන් හදන්න පුළුවන්. අපි යමු පුතේ ඊළඟ මාතෘකාවට. අර ඉසිරි දුවව වගේ නේද? අර තුන තුන ඇහුවේ මෙහෙම ඔන්න ඒ වගේ අවස්ථාවකට අපි එන්න හදන්නේ ඊළඟට මාතෘකාව අනුපාතයක එක් පදයකට අදාළ ප්‍රමාණය දී ඇති විට මුළු ප්‍රමාණය සෙවීම එක් පදයකට අදාළ ප්‍රමාණය දී ඇති විට මුළු ප්‍රමාණය සෙවීම
හරි ඒකට අපි උදාහරණයක් ගමු උදාහරණ 1 සර් මුළු ප්‍රමාණයට පස්සේ මොකද තියෙන්නේ මුළු ප්‍රමාණය සෙවීම පුතේ අනුපාතයක එක් පදයක එක් අනුපාතයක එක් පදයකට අදාළ ප්‍රමාණය සර් අච්චු පුතේ තියෙනවා මුළු ප්‍රමාණය සෙවීම ඒ මාත්‍රිකාව අනුමාත්‍රිකාවක් නේද? ඔව් අනුමාත්‍රිකාවක්. හරි සර්. සර් සර් රෙකෝඩින් එක දානව නේද? ඔව් රෙකෝඩ් වෙනවා පුතේ. එහෙනම් ඔන්න පළවෙනි ගානට එමු. රුපියල් 5000ක නෑ සෝරි යම් මුදලක් A හා B අතර යම් මුදලක් A හා B අතර 3:4 අනුපාතයට බෙදුව විට තුනා අනු හතර අනුපාතයට බෙදුව විට ඒට රුපියල් 600ක් ලැබුණි. සැලියන්නද අපි ඔක? ඔව් ලියාගන්න. යම් මුදලක් මේ මුදල දීලා නැහැ. යම් මුදලක් AB අතර 3:4 අනුපාතයට බෙදුව විට ඒට රුපියල් 600ක් ලැබුණි. පළවෙනි ප්‍රශ්නේ ₹3:4 අනුපාතයට බෙදුව විට ඒට රුපියල් 600ක් ලැබුණේ. පළවෙනි ප්‍රශ්නේ B ට ලැබුණු මුදල සොයන්න. බීට ලැබුණු මුදල සොයා. ඊළඟට 3:4 අනුපාතයට බෙදුව විට ඒට රුපියල් 600ක් ලැබුණේ. පළවෙනි ප්‍රශ්නේ අහනවා බීට ලැබුණු මුදල සොයන්න කියලා. මම උදව් කරන්න පුතේ මේකට මුලින්ම බීට ලැබෙන මුදල හොයන්නේ මෙහෙමයි ඔන්න මම උදව් කරනකම් බලන් ඉන්න පොඩ්ඩක් ඔගලට හදන්න පුළුවන් වෙයි මම දන්නවා සර් එතකොට පුතේ මෙන්න මෙතනනේ ගානේ සම්බන්ධ තියෙන්නේ ඒට රුපියල් 600ක් ලැබුණා. ඒට රුපියල් 600ක් ලැබුණා කියන්නේ ඒට අදාළ කොටස් ගාන කීයද? 3යි. 3යි සර්. එහෙනම් අපි ලියනවා කොටස් 3ක් රුපියල් 600යි. 600යි. කොටස් 3ක් කීයද රුපියල්? 600යි. එතන තේරුණාද හැමෝටම? ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. 3යි කොටස් 3ක්. එම නිසා කොටස් 1ක් 600 බෙදනවා 3. 3. එතකොට රුපියල් 200යි. එම නිසා B ට ලැබුණු මුදල
वाक्य पोडी मुल मुदल रुपया මෙතනින් තමයි ගාන සම්බන්ධ කරගත්තේ අර කොටසට අදාළ ප්‍රමාණයෙන් තමයි අපි ඒක සම්බන්ධ කරන්නේ සර් වෙන්නේ නේ සර් කොටසට අදාළ ප්‍රමාණයෙන් තමයි අපි සම්බන්ධ වෙන්නේ හරිනේ right ඔන්න පුතේ ඔයගලන්ට ගැටලුවක් දෙනවා දැන් සම්පූර්ණයෙන් එකක් හදන්න සර් පොඩ්ඩක් ඒක ඉස්සෙල්ලා දාන්න ඕන කොටස කලින් එක දාන්නකොට කලින් එක කලින් එක
හරිස හරිස ඔව් ඔන්න ඊළඟ ගාන ඊළඟ ගාන තමයි උතල තනීම හදන්න ඕන පොහොර වර්ගයක ඇති ලියන්න උදාහරණ දෙක පොහොර වර්ගයක ඇති නයිට්‍රජන් phosphorus हा potassium යන මූලද්‍රව්‍ය අතර සර් දෙවැනි ද්‍රව්‍යයි තුන්වැනි ද්‍රව්‍යය මොකද? phosphorus potassium යන මූලද්‍රව්‍ය අතර අනුපාතය පහ අනු දෙක අනු එක වේ පොහොර පැකට්ටුවක අඩංගු ෆොස්ෆරස් ප්‍රමාණය ග්‍රෑම් 250ක් නම් පළවෙනි ප්‍රශ්නේ එහි ඇති නයිට්‍රජන් ප්‍රමාණය කොපමණද නයිට්‍රජන් ප්‍රමාණය සොයන්න දෙක පොටෑසියම් ප්‍රමාණය සොයන්න සර් ඔව් කියන්න සර් අපි ඔක පළවෙනි ප්‍රශ්නේ ඩෙලිවර් වෙලා ඔව් ආව එහෙම කරන්න ඒක ලියලා හදන්න ඊළඟට දෙවෙනි එකට යන හරි ඔක්කොම නැත ඉඳ ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන් ඊට පස්සේ මුළු ස්කන්ධය සොයන්න මුළු ස්කන්ධය සොයන්න හදන්න කල්පනාවෙන් කලබල නැතුව
කරලා ඉවරයි සර්. නැස අන්තිම ප්‍රශ්නේ. කරයි සර්. හරි සර් දැන් නම් හරි සර් හරි සර් නයිට්‍රජන් ප්‍රමාණය නයිට්‍රජන් ප්‍රමාණය සොයන්න එතකොට පුතාල කොහොමද හෙව්වේ අට කියන්න බලන්න මම කියන්නේද සර් ෆොස්ෆරස් ප්‍රමාණය 250 නේද සර් ෆොස්ෆරස් ප්‍රමාණය 250 නේද නෙගටිව් එකද කියන්න නෙගේ බිදුම 125 දැන් ඔන්න 250යි ෆොස්ෆරස් ප්‍රමාණය ෆොස්ෆරස් ෆොස්ෆරස් වලට අදාළ කොටස කීයද දෙකයි සර් 250 එතකොට නයිට්‍රජන් තියෙන්නේ 125 125 නයිට්‍රජන් ප්‍රමාණය 125 පොටෑසියම් ප්‍රමාණය ගත්තේ කොහොමද 125 125 ගුණ කරනවා එතකොට සර් 125යි 150යි නෑ 125 එකෙන් ගුණ කරා 125යි සර් 125යි ඒක පොටෑසියම් ප්‍රමාණය ග්‍රෑම් 125යි 125යි වෙරි ගුඩ් ඔන්න ඔහමයි පුතේ ඔබේ උත්තර එන්න ඕන තේරුණාද සර් පොටෑසියම් 125ද පොටෑසියම් 125යිනේ ග්‍රෑම් එක කොටසයිනේ නේද හරිනේ එක කොටසයිනේ ආවේ හරි සර් හරි සර් එහෙමනම් ඔන්න පුතාලට අපි දැන් ඒ කොටසට ආවා ඊළඟට එනවා පුතේ ඊළඟ කොටස ඉර්ස ඔව් ඊළඟ කොටසට අපි එන්න හදා ඔන්න අනුපාතයකට අදාළ එක් පදයකට අදාළ ප්‍රමාණය දී ඇතිට අනිත් ද්‍රව්‍ය වලට අදාළ ප්‍රමාණය හොයන එක තමයි අපි ඔය කරේ නේද පුතේ ඊට පස්සේ අනුපාතයකට අදාළ එක් පදයකට අදාළ ප්‍රමාණය දී ඇති විට ඒක තමයි අපි කරේ ඒගොල්ලන්ට ඇත්තට මෙතනට වෙනකම් විතරයි තියෙන්නේ නේ දැන් පුතාලට ඇත්තම අභ්‍යාස වලට යන්න පුළුවන් මම මිශ්‍ර අභ්‍යාසයෙන් ගානක් අපි ගමු බලන්න ඕන මිශ්‍ර අභ්‍යාසයේ ගානක් හරි
लिया करने लोहमय प्रतिमावक तनी में दी प्रतिमावक तनी में दी रीति हा पांब मिश्र कर अति अनुपाते देख अनु तुन की लोह प्रतिमावे अति अरे विधि हा तंब तंब एक ते पासे मुकद दीने मिश्र कर अति अनुपाते लोह प्रतिमावे अति तंब वल इस्कांदे स्कंदे स्वयं लोह प्रतिमावे इस्कांदे मम्मे हदन्ने पुते मिश्र अभ्यासे अच्छुपोतात बलन्न मिश्र अभ्यासे पलवेनी गान उत्तरे लोह प्रतिमावे एक तंब कोटास तंब कोटास तंब कोटास अदाल इस्कांदे ग्राम 1025 आने रिदी वाले इस्कांदे ने
එතකොට දුර පුතාල 1425 තුනෙන් බෙදෙනවා තුනෙන් බෙදෙනවා තුනෙන් බෙදලා දෙකෙන් ගුණ කරනවා දෙකෙන් ගුණ කරනවා දෙකෙන් ගුණ කරනවා 950 ග්‍රෑම් ආ ඊට පස්සේ අපිට මෙතනදීම සුළු කරන්න පුළුවන්නේ ඉලක්කම් දැර්ශකයේ බලන්න 415 52 7 75 12 12 කියන්නේ 3යි ඒ කියන්නේ තුනෙන් බෙදෙනවා තුන් වරක් එකයි මෙතන තුන් වරක් අතර 12 ඉතුරු 2 22ට 7යි 21යි 5යි ඒ කියන්නේ කීයද 475යි 475ව 2ක් දෙවරපා 10 එකක් ඉතුරු දෙවරක් අතර 14යි 15 එකක් ඉතුරු දෙවරක් අතර 8 එකයි 9යි රෑම් 950යි අන්න අපි අවසාන උත්තරේ දුවයිම නිසා එම නිසා රිදීව ඉස්කන්දේ රෑම් 950යි ඉස්කන්දේය RAM 950 කියලා ලිව්වා. RAM 950. දුවේ පුතේ තුනෙන් බෙදනවට එකක් හම්බ වෙනවා, දෙකෙන් ගුණ කරනවට එකක් හම්බ වෙනවා, 950ට එකක් හම්බ වෙනවා. සමස්ත ලකුණු තුනක් ලැබෙනවා මේකේ. ලකුණු තුනක ගාණක්. නේද පුතා? ලකුණු තුනක ගැටලුවක්. ඔන්න තව ගානක් සර් ඔව් කියන්න සර් දැන් මේ පාඩමේ වලස මේ අපිට ඔව් අදාළ මූලධර්ම ඉවරයි පුතේ අටේදී තමයි ආයි මේක ඉතුරු මූලධර්ම ටික සර් අපිට අභ්‍යාස ටිකක් අපේ තියෙනවා මේ පාඩමක ඔව් සර් පරිමාව පාඩමේ තියෙනවා සර් පරිමාව පාඩමේ අභ්‍යාස ටික බලන්න ඕනේ වෘත්ත පාඩම මුත්තේ පාඩමේ තියෙනවා සර් ස්කන්ධේ පාඩමේ 13 වෙනි මූර්ත පාඩමේ තියෙනවා පේපර් එකකුත් තියෙනවා ද්‍රවමිනුම් මූර්ත පාඩමේ කවුසල් පේපර් එකකුත් තියෙනවා නිපත්තිය තියෙනවා සර් ද්‍රවමිනුම් මෙන්න ඊළඟ ගාන සර් ද්‍රවමිනුම් කරන්න කිව්ව නේද ද්‍රවමිනුම් අභ්‍යාස ඒක කරලා තියෙන්නේ ඔව් සර් මූර්තේ ගොඩක් අද වෙලාව මදිමේකට ඒක ලබන සතිය අපි සතියේ දවසක දාගමු නේද කොහොම හරි අද ඔසේ පරිමාව තියෙනවා සර් ගෲප් එකකට දානවනේ සර් අර ස්කන්ධේ පාඩමේ යතලුවෙත් නෑ තාම මුල් දෙවන කොටස මුල්ම එක ස්කන්ධය අපි බලාගෙන ආවනේ දෙවන කොටස ඔසේ එක්තරා නගරයක ජීවත් වෙන ඉක්මනට ලියන්න එක්තරා නගරයක ජීවත් වෙන මම බෝඩ් එකේ ලියන්නේ නෑ අනිතයට පුළුවන් මිශ්‍ර අභ්‍යාසය හරවගෙන තුන්වෙනි ගාන අන්තිම ගාන ගාන ලියලා කරන්නේ එක්තරා නගරයක ජීවත් වෙන සිංහල දෙමළ මුස්ලිම් සිංහල දෙමළ මුස්ලිම් සර් මිශ්‍ර අභ්‍යාසය මොන පිටුවද කියලා කියන්න පුළුවන්ද මිශ්‍ර අභ්‍යාසයේ තියෙන පුතේ 99 වෙනි පිටුවේ අන්තිම ගාන ඔව් ලියාගත්තද ගාන සිංහල දෙමළ මුස්ලිම් ලියා ගන්නවා සර් තාම මං කියන්න ඕනද ඕනේ සර් එපා සර් හදන්න බලන්න ඒක අපි ඊළඟ සාකච්ඡා කරමු එතකොට සර් මේ පාඩමේ ඔක්කොම අභ්‍යාස ටික කරනවද සර් ඔව් ඔයගොල්ලෝ ඔක්කොම කරන්න ඕන මිශ්‍ර අභ්‍යාසයේ දැන් ওই ගණන් දෙක මම හදනවා ඔයගොල්ලෝ ටික සාකච්ඡා කරනවා ඉතුරු අභ්‍යාස ඔයගොල්ලන්ට හදන්න පුළුවන් ආ හරි සර් thank you මොනාද කරන්නේ ආයි කියන්නේ ඔව් දුව
කරා සර්. साक्षा कर मुड़े हाँ सर अभ्यास सिंहल देखो मुस्लिम सिंहल देमल मुस्लिम अनुपाते में पहानु हतरानु तूना मुझे मज़ा है कि अनुपाते एक तो दूरा अनुपाते एक तो कराने से ना इधर वो अपाहाय हतराय ना मैं तूना ही दूला है दास जैसी है दूला है ना हाय सी है බෙදනවා 7200 බෙදනවා 12 12 එකයි 12ම 6යි 600යි එම නිසා අන්න අපි ලියනවා 600 ගුණ කිරීම සිංහල ජන සංඛ්‍යාව සිංහල ජන සංඛ්‍යාව ඉන්නේ 605යි නේ 3000යි 3000යි ඊට පස්සේ අපි ගන්නවා දෙමළ ජන සංඛ්‍යාව नगरी जीवन सिंगल जनता అలాగి మీ అచ్చుపోతే గణతిక అనివార్యం కరన్నోనా అచ్చుపోతే గణతిక నం అనివార్యం కరన్న 21 2 సో మాస్టర్ గైడ్ ఏకే తదన్నం సర్ మాస్టర్ గైడ్ ఓ అమతర అభ్యాస ఎదుట గెటడువక్ నే క్రియాకారకం పోత అద దెమ్మ నేద క్రియాకారకం పోత మొ దెమ్మ ద పంతి పటంగా దిసల్లా ఏకత్ కరన్న మేకత్ ఏకమ సమగామీవ క్రియాకారకం పోతే పాడమ హరవగన్ అనుపాత అన్నే దిక ప్రముఖతా వేదెన్న మే අච්චුපතයි ක්‍රියාකාරකම් පොතයි ඊළඟට අමතර දේවල් පුළුවන් මේ දෙක එකට යන්න මූලධර්ම ඉගෙන ගත්තා ඊට පස්සේ අච්චුපතේ ගණන් ටික පිළිවෙලට හැදුවා
ඊට පස්සේ ඒකට අදාළ ක්‍රියාකාරකම් පොතේ මොනවද කරන්න තියෙන කියලා බලන්න. බලලා ඒ අදාළ කුංචි ගේම්ස් තියෙනවා ක්‍රියාකාරකම් තියෙනවා අනුපාත පාඩමට අදාළව ඒ ටික කරන්න පුතේ. ඊට පස්සේ අමතර යසම ගන්න අපි අරමුණ So they were working so good. Bye, sir. Bye, sir. Bye, sir. Bye, sir. Bye, sir. So they were working at the end. Oh, what do they, madam? Harisaming in a sir. Ah, Harisaman recording a balana.